අද දිනේදී මාධ්‍ය සාකච්ඡාව මම කැඳෙව්වේ විශේෂ පණිවිඩයක් නිකුත් කරන්න. ඒක තමයි එළඹෙන ජනාධිපති මැතිවරණයට මම අපේක්ෂකයෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකින් තරඟ කරන බව මීට දින කීපයකට ප්‍රථම නිවේදනය කළා. ඒ අවස්ථාවේදී පටන් අපිට යම්කිසි ගැටලුදායක තත්ත්වයන්, ව්‍යාකූල තත්ත්වයන් මතු වුණා, ප්‍රශ්න මතු වුණා. අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ගමන්ම ජනාධිපතිතුමත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙනකොට මමත් ඒකේ අපේක්ෂකයෙක් විදිහට කටයුතු කරන එක හරිද කියලා. මම ගිය 25 වෙනිදා තමයි ප්‍රකාශයට පත් කළේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ජනාධිපතිතුමා ඒ දක්වා ප්‍රකාශයට පත් කරලා තිබුණේ නැහැ. එතුමා අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා. ඊට දින දෙකකට පස්සේ එතුමා ප්‍රකාශයට පත් කළා. එතුමාත් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ අපේක්ෂකයෝ විදිහට අපි දෙන්නම ආගන්තුකයෝ දෙන්නේ. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව හදන වෙලාවේ, කැබිනට් එක පත් කරන වෙලාවේ ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයක් විදිහට තමයි පත් කරේ. ඔබ සියලු දෙනා දන්නවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේදී අවස්ථා දෙකේදීම එතුමා ජනාධිපති වුණ අවස්ථාවේදී පත් කරපු කැබිනට් මණ්ඩලයට අපි පාර්ලිමේන්තු ඡන්දයෙන් තරඟ වැදිලා ජයග්‍රහණය කරලා පත් කරපු කැබිනට් මණ්ඩලයේවත් ඒ මට ලබා දුන්න ඇමති ධූර මම බාරගත්තේ නැහැ. නමුත් 2022 ජූලි මාසයේදී මේ රටේ විශාල ලේ වැගිරෙන, මිනී මරණ, ගෙවල් දොරවල් ගිනි තියෙන අරගලයක් සිද්ධ වුණා. ඒ වෙලාවේ අපි ලොකු උත්සාහයක් දැරුවා මේ ආණ්ඩු බලය විපක්ෂයට ලබා දීලා මේ රට සාමකාමී තත්වයකට පත් කරගන්න. ඒ සඳහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එකඟ වුණා. නමුත් ඒ අවස්ථාවේදී විපක්ෂය බාර ගන්න බැහැ කියපු වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කරන්න කටයුතු කරලා එතුමාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු විදියට අවුරුදු 2යි දැන් මාස 2ක් කටයුතු කරා. එතුමා ජනාධිපති වෙන්නට කලින් මාස 2කට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි එතුමා මාව මෙම අනතුරට පත් කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විදිහට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊට පස්සේ අපි ජනාධිපති කරාට පස්සේ එතුමාගේ ආරාධනාව මත තවදුරටත් මෙම අමාත්‍යංශයේ ධූරයේ අපි කටයුතු මම කටයුතු කරමින් ආවා. දැන් මේ වන විට මෙම තත්ත්වය තුළ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සනාථ කරලා නැහැ. නමුත් කැබිනට් මණ්ඩලයේ දෙන්නේ ඒ බව සනාථ කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා. එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින්වත් එක්සත් ජාතික පක්ෂයෙන්වත් නෙවෙයි තරඟ කරන්නේ, ස්වාධීනව කියන කාරණය සමාජයට මාධ්‍ය මගින් දීලා තියෙනවා. ඒත් මම තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නෙවෙයි, වෙනත් සන්ධානයකින් කියන කාරණයත් කියලා තියෙනවා. ඒත් කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කරන කවුරුවත් තාම ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අපි දෙන්නම බලනකොට ආගන්තුක පක්ෂවලින් තමයි තරඟ කරන්නේ. මම කල්පනා කරා ජනාධිපතිතුමා මේ පිළිබඳව මගේ මතය ඇහුවා. ඒ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයට තරඟ කිරීම සඳහා මෙම අමාත්‍ය ධූරයෙන් සමුගන්න මම තීරණය කරා. ඒ අනුව ඒ බව දැනුම් දීලා තිබෙනවා. අද මම මේ අමාත්‍ය ධූරයෙන් සමුගත්තා. මීට මොහොතකට පෙර අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන් එක්ක මම සුවද සාකච්ඡාවක් කරලා ඔවුන්ටත් මම සමු දුන්නා. ඉතින් අමාත්‍ය ධූර බාර ගැනීම, නෙරපීම, ඉවත් වීම කියන එක මට සාමාන්‍ය දෙයක්. මොකද මීට පෙර 6 වතාවක් මට පිරිනමපු අමාත්‍ය ධූර මම බාර අරගෙන නැහැ. එක වතාවක් මම අමාත්‍ය ධූරයෙන් ඉල්ලලස් වුණා. තවත් වතාවක් 2017 මාව අමාත්‍ය ධූරයෙන් නෙරපුවා. දැන් මේ දෙවෙනි වතාවට තමයි මම ආපහු අමාත්‍ය ධූරයෙන් ඉල්ලස් වෙන්නේ. ඉතින් ඒ බව ඔබ සියලු දෙනාට දැනුම් දෙන්න තමයි මම මේ මාධ්‍ය සාකච්ඡාව කැදෙව්වේ. ජනාධිපතිතුමාට ස්තුති කරලා ලිපියකුත් යවුවා. ඇත්ත වශයෙන්ම මම සඳහන් කරන්න ඕන මම අමාත්‍ය ධූර අවස්ථා ගණනාවක් දරලා තිබෙනවා. මේ අවුරුදු 2යි මාස 2ක කාලය තුළ මේ අමාත්‍ය මණ්ඩලයේ මේ අමාත්‍ය ධූරය මට දරද්දී සම්පූර්ණ නිදහස තිබුණා. ඒ වගේ නිදහසක් ඇමතිවරයෙකුට කිසිම අමාත්‍යංශයක
ලැබිලා නැහැ. ඒ වගේම මට මේ අමාත්‍ය ධූරයේ විශාල වැඩ කොටසක් කරන්න හයිය තිබුණා. ඒ හැම එකටම ජනාධිපතිතුමාගේ පූර්ණ සහයෝගය මට ලැබුණා. ඉතිහාසයේ මේ මාස 24ක කාලය තුල තරම් අනපනත් නීති ප්‍රතිසංස්කරණ කවදාවත් කරලා නැහැ. අනපනත් 90කට 90ක් පමණ කරා. ඒ වගේම යුක්තිය පසඳලීමේ කාර්යතාවයට ඍජු ලෙස බලපාන පනත් 40ක් විතර සම්මත කරා. ඒ වගේම මම සතුටු වෙනවා අපිට 2023 ජනවාරියේ GSP සහනය ලබා ගන්න. ඒ වගේම IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න. අපි ඉටු කළ යුතු කොන්දේසි තිබුණා. ඒ කොන්දේසි වලින් 80ක් විතර මගේ මූලිකත්වයෙන් අපේ අධිකරණ අමාත්‍යාංශය සහ අපේ නිලධාරීන් තමයි ඒ කටයුතු කරලා ඒ ජයග්‍රහණ අපි ලබා ගත්තේ. එතකොට අධිකරණ අමාත්‍යාංශය කියලා කිව්වොත් අධිකරණ අමාත්‍යාංශය තනිවම නෙවෙයි. ඒ සඳහා අපිට නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වගේ මේ ආයතන, නීති කොමිෂන් සභාව, මේ හැම කෙනෙක්ගේම, ඒ වගේම මේ රටේ නීතිඥ සංගමයේ පෞද්ගලිකවම මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ සහාය ඒගොල්ල අපිට ලබා දුන්නා. ඉතින් මේ සියලු දෙනා එකට එකතු කරලා අපි මේ නීති සම්මත කරා. මේ සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25 සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.